අනුරට විතරයි මේ කරන්න පුළුවන් කියලා අන්ධ වුණාම ඒ අන්ධ භක්තියන දැන් තියෙන්නේ. ඉතින් අන්ධ භක්තියෙන් හිටියට වෙන දෙයක් පේන්නේ නැහැ. ඒ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් විතරයි. හොඳම උදාහරණෙ ඉතින් බංග්ලාදේශයේනේ දැන් විරුද්ධ මනසකින් කල්පනා කරනවා නම් දැන් බංග්ලාදේශය යන විදිහට තවත් ලොකුම පාලනයක් නැතුව විනාශම වෙන්න තැනකට යනවනේ දැන්. අපිටත් වෙන්න තිබුණේ ඕක කියන එක ලාල්කාන්තම කියනවනේ. එතකොට ලාල්කාන්තලගේ අරමුණ වෙලා තිබුණේ මොකද්ද? මෙරට අරාජික කරන එක. ඉතින් ඒ සියලු දේවල් සමණයකටපත් වෙලා ඔන්න අද මුළු ලෝකේම රටවල්වල අවධානයට ලක් වෙලා තියෙනවා. කොහොමද අපේ රට මෙච්චර අඩු කාලයකින් නැවත ප්‍රකෘති තත්ත්වයටපත් උනේ කියලා. ඉතින් ඒ ගැනම ආඩම්බර වෙන්න පෙර රටේ පුරවැසියෝ හැටියට. නාමල් රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වෙනවා පොහොට්ටුවෙන්. එතකොට මහින්ද රාජපක්ෂ මහතාගේ පුතා වීම තමයි සුදුසුකම්. එතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් වෙනවා සමගි සන්ධානයේ. ප්‍රේමදාස මහත්මයාගේ පුතා නිසා තමයි උන සුදුසුකම. නැතුව මේ රට පාලනය කළා ප්‍රාදේශීය සභාවක ඉඳලා ප්‍රාදේශීය සභාවක්වත් කරපු කෙනෙක් සුදුසුකමක් නැහැ. ඒ වගේම තමයි අනුර කුමාර දිසානායක. ජනතා විමුක්ති පෙරමුණට බලය ලැබුණ එකම ආසනේ තිස්සම ආරාම ප්‍රාදේශීය සභාව. ඒකවත් කරගන්න බැරි වුණ අය තමයි මේ රටක් ඉල්ලන්නේ. මේ රට දියුණු කරලා පෙන්නුව අපි කරන්නම් කියලා නෙමෙයි කරලා පෙන්නපු ජනාධිපතිමෙක් ඉන්නවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයා නැවත බලයට පත් කරන්න අපි සවම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ.